මගේ චැනල ඇත්ත එක එකුතුනු ඔයාලව ආදරයෙන් පිළිගන්න. ඉතින් අපි ගේම් එකක් ප්ලේ කරන්න කියත් සින්දුවක් ඇහුවත් ෆිල්ම් එකක් බැලුවත් ගොඩදෙන පාවිච්චි කරන දෙයක් තමයි ඊයෆෝන්. ඉතින් මේ හැම දෙනාටම තියෙන ප්‍රශ්නේ තමයි ඊයෆෝන් බ්‍රෑන්ඩ් දෙකකින් කොහොමද හොඳ ඊයෆෝන් එකක් තෝරගන්නේ කියලා. ඉතින් අද මේ මගේ ගාව තියෙන්නේ ලිට්සුස් ඊයෆෝන් එකයි කේසී ඊයෆෝන් එකයි. අපි බලමු මේ දෙකෙන් හොඳ මොකක්ද කියලා. මේ ඊයෆෝන් බ්‍රෑන්ඩ් දෙකම ගොඩක් හොඳ ජනප්‍රිය බ්‍රෑන්ඩ් දෙකක්. කේසී නැතත් බ්ලිට්සූල්ෆ් ගැන ලංකාවේ ගොඩක් දෙනා දන්නව ඇති. මේ තියෙන්නේ කේසී හෑන්ඩ් ෆ්‍රී එක, ඒ වගේම මේ තියෙන්නේ බ්ලිට්සූල්ෆ් හෑන්ඩ් ෆ්‍රී එක. මම මේ දෙකම ඕඩර් කළේ අලි එක්ස්ප්‍රෙස් එකෙන්. ඉතින් ඔයාලටත් මේ හෑන්ඩ් ෆ්‍රී දෙක ගන්න ඕන නම් මම මේ දෙකටම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම්. මම මේ හෑන්ඩ් ෆ්‍රී දෙකේම පැකේජ් එක, ඒ කියන්නේ හෑන්ඩ් ෆ්‍රී එක එන විදිහ, බිල්ඩ් ක්වලිටි එක, ඩියුරබිලිටි එක, සවුන්ඩ්ස් වගේම ප්‍රයිසුත් චෙක් කරලා බලනවා. බ්ලිට්සූල්ෆ් ගොඩක් මහන්සියලා තියෙනවා මෙයාලගේ ප්‍රොඩක්ට් එක බොක්ස් කරන්න. ගොඩක් හොඳ පෙනුමක් තියෙන බොක්ස් එකක් ඇතුලේ මේ වගේ තවත් පැකේජ් එකක තමයි මේ ඊයෆෝන් එක ඉන්නේ. ඒත් කේසී එක මේ වගේ පොඩි පැක් එකක තමයි අපිට හම්බෙන්නේ. පැකේජ් එකකින් බලනකොට මේ බ්ලිට්සූල්ෆ් එකට අපිට 10න් 9ක් මාක්ස් දෙන්න පුළුවන්. ඒ වගේම කේසී එකට 10න් 5ක් විතරයි දෙන්න වෙන්නේ. ඒත් ඉතින් කොහොමනත් මේ කේස් දෙකම බ්‍රෑන්ඩ් දෙකේම ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා. කේස් එක ඇතුලේ මේ හෑන්ඩ් ෆ්‍රී වර්ග දෙකේම මේ වගේ එක්ස්ට්‍රා බඩ්ස් කීපයකුත් තියෙනවා. ඒ වගේම බ්ලිට්සූල්ෆ් එකේ විතරක් අපිට ස්ට්‍රැප් එකක් බලාගන්න පුළුවන්. ඒකෙන් අපිට හෑන්ඩ් ෆ්‍රී එක ඔතලා තියාගන්න ලේසි වෙනවා. මේ හෑන්ඩ් ෆ්‍රී එකේ බිල්ඩ් ක්වලිටි එක ගැන කතා කරනකොට කේසී හෑන්ඩ් ෆ්‍රී එක ගොඩක් හොඳට තියෙනවා බ්ලිට්සූල්ෆ් එකට වඩා. මේ දෙකම බලද්දි කේසීගේ වයර් එක ගොඩක් හොඳයි. ඒ වගේම මේ වයර් එකේ ජැක් එක එල්බෙන් 3.5mm ජැක් එකක් වෙනවා. ඒක ගොඩක් වාසි, මොකද ජැකෙක් ගාව නැමිලා කැඩෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. බ්ලිට්සූල්ෆ් එකේ එක පැත්තක ඩුවල් ස්පීකර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ හෑන්ඩ් ෆ්‍රී එක ස්පීකර්ස් හතරක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම සවුන්ඩ්ස් හොඳ වෙන්න ඕනේ. අපි බලමු තව පොඩ්ඩකින් මේක මොන වගේද කියලා. ඒ වගේම මේ ස්පීකර්ස් පොඩ්ඩක් ලොකුයි. හැබැයි අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ කනේ රඳව ගන්න පුළුවන්. කේසී එකේ එක පැත්තක එක ස්පීකර් එකයි තියෙන්නේ. ඒත් ඇත්තටම ඒකේ සවුන්ඩ්ස් ගොඩක් හොඳයි. මේ හෑන්ඩ් ෆ්‍රී එක අපි දගෙන හෑන්ඩ් ෆ්‍රී වගේ නැතුව පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි මෙයාලා හදලා තියෙන්නේ. මේ තියෙන ඩිසයින් එක නිසා අපිට මේක හොඳට කන ඇතුළේ හිර කරගන්න පුළුවන්. තුන්වෙනි පොයින්ට් එක තමයි මේ හෑන්ඩ් ෆ්‍රී දෙකේ ඩියුරබිලිටි කොහොම වෙයිද කියන එක. ඇත්තටම මේ හෑන්ඩ් ෆ්‍රී දෙකේම ස්පීකර්ස් ගැන නම් අපි කාටවත් කියන්න බැරි වෙයි. මේ හෑන්ඩ් ෆ්‍රී දෙකේ මේ ස්පීකර්ස් කොච්චර කාල තියෙයිද කියලා ඒත් අපිට කියන්න පුළුවන්. මේ දෙකෙන් කේසී හෑන්ඩ් ෆ්‍රී එකේ වයර් ගොඩක් හොඳට තියෙන නිසා මේක ගොඩ කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හැබැයි මේ කේසී හෑන්ඩ් ෆ්‍රී එක පොඩි වැරද්දකට තියෙන්නේ, මේකේ වයර් හැමතිස්සෙම වගේ පැටලෙනවා. ඒක ටිකක් කරදරයි අපි ඩේලි යූස් කරනකොට. ඒත් මේ බ්ලිට්සූල්ෆ් එකේ ඒ වගේ ලොකු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඉතින් මේ දෙකෙන් මම කේසී එකට ඩියුරබිලිටි එකෙන් 10න් 8ක් දෙනවා. ඒ වගේම බ්ලිට්සූල්ෆ් එකට 10න් 7ක් තමයි දෙන්නේ. දැන් තමයි හොඳම හරි. කට්ටියම බලාගෙන තියෙන කොයි හෑන්ඩ් ෆ්‍රී එකද හොඳම සවුන්ඩ්ස් තියෙන්නේ කියලා. ඉතින් මම මගේ අදහස කියන්න කලින් මම ගොඩක් ටෙක්නිකල් පැත්තට යන්නේ නැතුව අපි හැමෝම වගේ බලන සාමාන්‍ය දේවල් වලින් තමයි මේ දෙකම ටෙස්ට් කරන්නේ. ඒකෙදි මම බේස් එක ඩීටේල් වගේ දේවල් තමයි බලන්නේ. මොකද අපි හෑන්ඩ් ෆ්‍රී එකක් ගන්න කඩේකට ගියත් අපි බලන්නේ මේ දෙක විතරක් නිසා. ඉස්සෙල්ලාම බ්ලිට්සූල්ෆ් එකෙන් අහලා බැලුවා. ඉතින් ඇත්තටම සවුන්ඩ්ස් ගොඩක් හොඳයි. ඒක ගැන කියන්න කලින් ඊට පස්සේ කේසී එකනොත් අහලා බැලුවා. ඒකෙත් සවුන්ඩ්ස් ගොඩක්ම හොඳයි. ඒත් අපි ගොඩක් හොඳට ඇහුවොත් මේ හෑන්ඩ් ෆ්‍රී දෙකෙන්ම සොංග්ස් එකකට වැඩියෙන්ම ඩීටේල්ස් ඇහෙන මොකේද කියලා ඒකේ විනර් වෙන්නේ කේසී හෑන්ඩ් ෆ්‍රී එක. මොකද මේකෙන් අහනකොට ඇත්තටම ගොඩක් ලොකු වෙනසක් දැනනවා අනිත් හැම හෑන්ඩ් ෆ්‍රී එකකින් අහනවට වඩා. ඒ වගේම මේ කේසී හෑන්ඩ් ෆ්‍රී එකේ සවුන්ඩ් රේන්ජ් එක ගොඩක් හොඳයි. ඉතින් ඒක මේ හෑන්ඩ් ෆ්‍රී එකේ විශේෂත්වයක් වෙනවා. බ්ලිට්සූල්ෆ් හෑන්ඩ් ෆ්‍රී එකත් මේ දෙකෙන්ම ගොඩක් හොඳයි. කේසී හෑන්ඩ් ෆ්‍රී එකේ අනිත් හෑන්ඩ් ෆ්‍රී වලට වඩා බේස් ගොඩක් හොඳට තියෙනවා. ඒ වගේම තමයි බ්ලිට්සූල්ෆ් එකේ බේස් ඇත්තටම කියනවා නම් කේසී එකට වඩා ගොඩක් හොඳයි. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හෑන්ඩ් ෆ්‍රී වලට වඩා මේ බ්ලිට්සූල්ෆ් එකේ ගොඩක් හොඳට බේස් තියෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් හොඳට බේස් කන්ට්‍රෝල් එකක් මේ හෑන්ඩ් ෆ්‍රී එකට තියෙනවා. මේකට ස්කෝ එකක් දෙන්නේ නැහැ. මොකද අපි හැමෝටම වෙනස් වෙනස් විදිහ අදහසක් තමයි මේ ගැන තියෙන්නේ. ඉතින් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ බ්ලිට්සූල්ෆ් හෑන්ඩ් ෆ්‍රී එක. ඇත්තටම ගොඩක් හොඳයි. පොඩි ගානක් වැඩියෙන් වියදම් කරලා ගොඩක් හොඳ හෑන්ඩ් ෆ්‍රී එකක් වෙනවා මේ හෑන්ඩ් ෆ්‍රී එක.
මේ හැන් ්‍රී දෙකින් ඔවා කැමති බ්‍රෑන්් එක මොකක්ද එහෙම නැත්තං මේ දෙක්කටම කැමති නැද්ද කියලා පාලිං කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගාව මොන හැන් ්‍රීක තියෙන කියලත් කමෙන්ට් කරන්න. මේ විඩිය හොඳයි නම් ලයිකන්න ශය කරන්න සබස්ක්‍රයිබ් කරලා නැත්ත දැම සබස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් පෙල්ල කලික් කරන්න. එතකොටම වීඩියගත් දාපුවා වඩ එක බලන්න පුළුවන්ගේ. එහෙනම් තවත් වීඩියෝකින් වන්ට හම්බෙමු.